ඇත්තටම හොඳ තරඟකරුවන් පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාත් එක්ක සහයෝගෙන් සහය කටයුතු තරඟකාරීත්වයෙන් ගායනා කරලා තරඟෙන් ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම මම අද දින ගායනා කිරීමට බලාපොරොත්තු වෙන ගීතය ග්‍රේෂන් ආනන්ද මහත්මයාගේ තරුයායේ ඈතින් ඈතට ගීතය තමයි. තරුයායේ ඈතින් ඈතට දිදුලන රන් තරුව ලක්සේ කිසි දිනයක නොමියෙන සොහොයුරු පෙමකින් ඔබ අප බැඳුනාවේ. හෙට දුක් සෝක අඳුලැලි නොදකින ලොවකට අප නැති යොමු වේවා. මතු බවයෙන් බවයට එක ඉත්තක පිපි මල් යුවලක් වේවා. යන එන හැම තැන සෙවනැලි විලසේ කිසි මොහොතක නලින්ගේ ගායනය ගැන මම මුලින්ම විමසනවා නීල් වර්ණකුලසූරිය මහත්මයා. නලින්, මට හිතෙන ඔයා ගීත ගායනා කරගෙන යනකොට නිකන් තරගේ අතේරියා වගේ ගතියක් නිකන් පෙන්නුම් කරා කියලා මට. ඔව්, නිකන් කමක් නෑ ඔන්නෝයි කියලා වගේ නිකන් එහෙම කිව්වදෝ කියලා මට හිතුණා. හැබැයි කටහඬ හොඳයි, ඔයා ගීත ගායනා විලාසයත් හොඳයි, ඉදිරිපත් කිරීමත් හොඳයි. තරගේ අතාරින්න එපා, තරගේ මැද්දේදී කාගෙන යන්න. සුබපතන ඔඩියන්ස් එකේ කවුරු හරි දැන් එනවා කියලා ආවෙ නැති එහෙම එකක්වත් උනාද? නෑනේ, පෙම්ම තියෙනවා කියලා ආවෙ නෑ වගේ එකක් උනාද? නෑනේ. එතකොට දුක හිතෙනවා. වෙන්න පුළුවන් කොහොමද? මං හිතුවා නෙළු අධිකාරී මහත්මිය ගීතය තුළ තව ඔයාට ඔන්නම් පර්ෆෝම් කරන්න තිබුණා. හැබැයි ඔයාට ඒ ගැන එච්චර අවශ්‍ය නැහැ වගේ දැනුණු තැනුණු මටත් දැනුණා. ඒතර එයා ඒ මහත්තයාටත් දැනෙලා මටත් දැනුණයි කියන්නේ එතකොට ගැටලුවක් තිබිලා තියෙනවා. ඒතර يعني අපි කතා කරලා කිව්වා නෙමෙයි. හොඳයි, අපි බලමු තරංගයේ ඉදිරියට කොහොම වෙයිද කියලා. මම ඔයාට සුබපතන. හේෂාන් ගමගේ මහත්මයා, දැන් ඉන්දියන් මියුසික් වි වෙස්ටර්න් මියුසික් වෙන වෙන ප්‍රධානම රේඛාව තමයි මෙලඩියන් හාමනි. මෙලඩි කියන්නේ මොකද්ද? නෝට් එකකින් නෝට් එකට මේ දම්වැලක් වගේ ගොතාගෙන යනවා. එක හරි මෙලෝඩියස් වෙන්න ඕනේ.
සංගීතයේ තියෙන සරලම නිර්වචනය තමයි සුන්දර වූ ගීතය. එතකොට ශ්‍රුති ගැන නෙමෙයි මං කතාන්නේ. ශ්‍රූයතේ ඉති ශ්‍රුති ධ්වනික සබ්සේ චෝටාං ශ්‍රුති කියලා. ඒ කියන්නේ සියුම් අංශය තමයි ශ්‍රුති කියන්නේ. දැන් ඕක 100ට 1ක් 2ක් 3ක් 4ක් 10ක් 15ක් අඩු වුණාට ප්‍රශ්නයක් නැහැ මේ පිචින් කතන්දරේ. මොකද අනිත් ඒවා වහන්න පුළුවන්. හැබැයි 100ට 50ක් 60ක් වෙනකොට මේ සින්දුව වෙන ට්‍රැක් එකක දුවන්නේ. දෙවියන්ට බාර කරමු. නලින් ඔබට සුබ පතනවා. අවසන් 24 දින අතරට යන්න ශක්තිය ලැබෙන්න.